ආයි බොවන් ආදරණීය දුවේ පුතේ මම අද ඔයාලට පුනරීක්ෂණ අභ්‍යාස 4 යටතේ කියලා දෙනවා පුංචි කතන්දරයක්. එහෙනම් ඔන්න අහගන්න කතන්දරේ පුංචි වුණාට මම ඔයාලගෙන් ප්‍රශ්න ගොඩක් අහනවා. එහෙනම් අහගන්නකො බලන්න. බලන්නකො බෝඩ් එක දිහා. මෙන්න කතන්දරේ තියෙනවා අපි කියමු බලන්න. රුක්මල් රැකියාව ලෙසට කළේ බුලත් විකිණීම. ඔහු බුලත් ගේන්න ගියේ ගමට ටිකක් දුරින් තිබුණු දූපතකට. දූපතේ බූරුවෝ හිටියා. බූරුවන්ගේ කූඩාරම සාදා තිබුණේ රූස ගහක් යට. දවසක් රෑ මහා කුණාටුවක් ආවා. කූඩාරම කැඩුණා. රුක්මල් දූපතට යනකොට බූරුවන්ට තුවාල වෙලා. බුලත් කොරටුවත් කඩා වැටිලා. රුක්මල්ට හරිම දුකයි. එහෙනම් මම ඔන්න දැන් කතන්දරේ කිව්වා. දැන් මම ඔයාලට චුට්ටක් පැහැදිලි කරගන්නම්. හොඳ දුවල පුතාල වගේ අහගන්නකෝ. එතකොට බලන්න රුක්මල් කියන එක්කෙනා නේද? එයාගේ නම රුක්මල්. රැකියාව ලෙසට කළේ බුලත් විකිණීම. රැකියාව කියන්නේ මොකද්ද? එයාගේ ආදායම් මාර්ගය නේද? එහෙම නැත්නම් අපි කියනවා එයාගේ ජීවනෝපාය නැත්නම් වෘත්තිය. එයාගේ රැකියාව මොකද්ද උනේ? බුලත් විකිණීම. බුලත් විකුණලා තමයි එයා ජීවත් උනේ. ඔහු බුලත් ගේන්න ගියේ ගමඩ ටිකක් දුරින් තිබුණු දූපතකට. කොහෙන්ද එයා බුලත් ගෙනාවේ ගමට ටිකක් දුරින්? ගොඩක් ඈතිනුත් නෙවෙයි, ටිකක් දුරින් තිබුණු දූපතකට. දූපතක් කියන්නේ මොකද්ද දුවේ පුතේ? වතුරෙන් වටවුණු ගොඩබිමකට අපි කියනවා දූපතක් කියලා නේද? අපේ ශ්‍රී ලංකාව ගත්තොත් කොහමද? ශ්‍රී ලංකාව නම් වට වෙලා තියෙන්නේ වටේටම මුහුදෙන්. එතකොට අපි ශ්‍රී ලංකාවටත් දූපතක් කියනවා. දැන් මෙතන දූපත කියන්නේ මොකද්ද? කුඩා ප්‍රදේශයක් මොකද්ද වතුරෙන් වට වෙලා තිබුණු ගොඩබිමකට කියනවා දූපතක් කියලා. දූපතේ බූරුවෝ හිටියා. දූපතේ කවුද හිටපු? සත්තු වර්ගයේ තමයි බූරුවෝ නේද? බූරුවන්ගෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඉස්සර කාලේ නම් මොකද කරේ? බෝරුවන්ගේ පිටේ තමයි බඩු පටවගෙන ගියේ. දැන් නම් ඉතින් වාහනේම තියෙනවා නේද? එහෙනම් බලන්න, බෝරුවන්ගේ කූඩාරම සාදා තිබුණේ රූස්ස ගහක් යට. කූඩාරම කියන්නේ මොකද්ද පුතේ? කූඩාරම කියන්නේ ස්ථිර ගයක් නෙවෙයි. ඔය බාලදක්ෂ කරන අක්කලා අයියලා එහෙමත් කැලේ ගිහින් මොකද කරන්නේ? කූඩාරම් එහෙම හදා ගන්නවා එක එක වැඩසටහන් වලට. එතකොට කූඩාරම හදාගන්නේ කොහොමද? ඝනකම තියෙනවා රෙදි වර්ගයක්. ඒකට අපි කියනවා ටෙන්ට් රෙදි කියලා නේද? ඒ රෙද්දක් කොන් හතරෙන් ලණු හතරක් ගැට ගහලා, ඊට පස්සේ ඒවා කණු හතරක ගැට ගහලා, වටේට කණු හතරක් හිටවලා ඒවා ගැට ගහ ගන්නවා ලීවල. එතකොට ඊට පස්සේ එකක් තමයි. එතකොට මේ කූඩාරමෙන් තියෙන ප්‍රයෝජනේ තමයි වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වෙන එක. එතකොට බූරුවෝ කියන සත්තු වර්ගයත් ඉඳලා තියෙන්නේ මොකකද? කූඩාරමක තමයි. ඊට පස්සේ ඒ කූඩාරම තිබිලා තියෙන්නේ කොහෙද? රූස ගහක් යට. රූස ගහක් කියන්නේ මොකද්ද? විශාල ගස් වර්ගයක් නේද? විශාල ගහකට අපි කියනවා රූස ගහක් කියලා. රූස ගහක් කියන්නේ විශාලව හැදුණු වැඩුණු ගහකට රූස ගහක් කියලා කියනවා. දවසක් රෑ මහා කුණාටුවක් ආවා. එක දවසක රාත්‍රියේ මොකක්ද ආවේ? කුණාටුවක්. කුණාටුවක් කියන්නේ මොකද්ද? විශාල සුළි සුළඟක් නේද? ඒ විශාල සුළි සුළඟක් ආව මොකද්ද වෙන්නේ? ගස් සුළඟට ඇඹරිලා ගෙවල් වල වහල් වල හුළඟට යනවා, ගස් කඩන් වැටෙනවා නේද? ගොඩාක් පරිසරයේ දේවල් සිද්ධ වෙනවා. ලයිට් කණු කඩන් වැටෙනවා. ඒ වගේ නොයෙක් දේවල් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මේ විශාල කුණාටුවෙන්, එහෙනම් නැත්නම් විශාල සුළි සුළඟෙන් මොකද්ද වෙලා තියෙන්නේ? කූඩාරම කැඩුනා.
එතකොට බූරුව හිටපු කූඩාරම කැඩිලා තියෙනවා. රුක්මල් දූපතට යනකොට බූරුවන්ට තුවාල වෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? රුක්මල් කියන එක්කෙනා ආපහු බුලත් ගේන්න දූපතට යනකොට මොකද්ද වෙලා තියෙන්නේ? කූඩාරම කඩන් වැටිලා බූරුවන්ට තුවාල වෙලා. අර විශාල ගහක් යටනේ කූඩාරම හදලා තිබ්බේ නේද? එතකොට සමහර විට ගහේ අතු එහෙම කැඩිලා වැටිලා කූඩාරම කැඩෙන්න ඇති. ඒ වගේම තමයි ඒ අතු වැදිලා බූරුවන්ට තුවාල වෙලා. බූරුවන්ගෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා බඩු පටවගෙන යනවා කියලා නේද? ඊට පස්සේ කියනවා බුලත් කොරටුවත් කඩා වැටිලා. බුලත් කොරටුව කියන්නේ මොකද්ද? බුලත් වගා කරලා තියෙන තැනට නේද? එතකොට කොරටුවක් කියන්නේ මොකද්ද? බුලත් කොරටුවක් කියන්නේ මොකද්ද? බුලත් කියන්නේ වැල් වර්ගයක්. එතකොට මේ වැල් වර්ගය බිම දිගේ ගියොත් බුලත් කොළ කන්න බෑ. ඒ නිසා මොකද්ද කරන්නේ? ශක්තිමත් ලී කෝටු ටිකක් හිටවලා බුලත් වැල් වලට යන්න ඉඩ අරිනවා. එහෙම නැත්නම් සමහර අය බුලත් වැල් යන්න ඇරලා කෝටු දිගේ ඊට පස්සේ කුඩා මැස්සක් හදා ගන්නවා. හරහටයි දිග අතටයි ලී ටිකක් දාලා කණු හතරක් හිටවලා කුඩා මැස්සක් හදා ගන්නවා තමන්ගේ උසට. එතකොට බුලත් වැල ගියා මේකේ බුලත් කොළ ටික කඩා ගන්න ලේසි. එහෙම නැත්නම් බුලත් වැල බිම ගියොත් බුලත් කොළ කන්න බෑ, වැලි ගෑවෙනවනේ. එහෙනම් ඔන්න බලන්න බුලත් කොරටුවත් කඩා වැටිලා. මොකද්ද වෙලා තිබුණේ? දැන් රුක්මල්ට එයාගේ ආදායම එහෙම නැත්නම් රැකියාව කරගන්න විදිහක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? බුලත් කොරටුවත් කඩා වැටලා නිසා එයාට බුලත් ගන්න බැරි වුණා. රුක්මල්ට හරිම දුකයි. එයාට ඔන්න හිතට දුකක් ඇති වෙලා. මොකද්ද? හේතු දෙකක් නිසා. එකක් මොකද්ද? රූපතේ හිටපු බූරුවන්ට තුවාල වෙලා. ඊළඟට තමයි අනිත් එක බුලත් කොරටුවත් කඩා වැටලා. මං කිව්වනේ බුලත් කොරටුව හදාගන්නේ කොහොමද? ලී කෝටු හිටවලා එහෙම නැත්නම් මැස්සක් ගහලා බුලත් වැල් ඒ වගේ තමයි යන්නේ නේද? එතකොට ඒක කඩන් වැටුනම බුලත් කොළ බිම වැටුනම මොකද වෙන්නේ? වැලි ගෑවෙනවා. එතකොට වැලි ගෑවුන ඒවා කන්න බෑ නේද? බුලත් කොළ විකුණන්න ගන්න හොඳ ලස්සන ඒවා තමයි. මෝරපු ඒවා ගන්නෙත් නෑ, ලපටි ඒවා ගන්නෙත් නෑ. මැද මට්ටමේ තියෙන බුලත් කොළ තමයි විකිණීමට ගන්නෙ. බුලත් වලින් මොකද්ද ප්‍රයෝජනය? බුලත් පිට කන්න ගන්නවා. ඒ වගේම ඔයාලා බුලත් දීලා එහෙම අවුරුද්දට එහෙම වඳිනවා දැකලා ඇතිනේ නේද? එහෙනම් අපි බලමු. දැන් මම පුතාලා දුවලගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. එහෙනම් ඔන්න දැන් හොඳට අහගන්නකෝ බලන්න. එහෙනම් පුතේ මං ඔන්න දැන් ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද? බුලත් විකුණුවේ කවුද? මොකද්ද ප්‍රශ්නේ? බුලත් විකුණුවේ කවුද? කවුද බුලත් විකුණුවේ? රුක්මල්. ඊළඟ ප්‍රශ්නේ, කූඩාරම සාදා තිබුණේ කොහේද? කූඩාරම කොහෙද හදලා තිබ්බේ? රූස්ස ගහ යට. ඊළඟ ප්‍රශ්නේ, රුක්මල් විකුණුවේ මොනවාද? රුක්මල් මොනවාද වික්කේ? බුලත්. ඊළඟ ප්‍රශ්නේ, දූපතේ සිටියේ කවුරුන්ද? දූපතේ සත්තු වර්ගයක් හිටියා. කවුද? බූරුවෝ. ඊළඟ ප්‍රශ්නේ, දවසක් රැ ආවේ කුමක්ද? මොකද්ද දවසක් රැ ආවේ? කුණාටුවක්. ඊළඟ ප්‍රශ්නේ, කුණාටුවට කැඩුනේ මොකද්ද? මොකද්ද කැඩුනේ? කූඩාරම. ඊළඟ ප්‍රශ්නේ, දූපත තිබුණේ ගමට ළඟින්ද දුරින්ද? ඔයාලට මතක ඇති මං කතන්දරේ කියනකොට කියලා දුන්නා මොකද්ද දූපත කොහෙද තියෙන්නේ? ගමට ටිකක් දුරින්. එහෙනම් මෙතන අහන්නේ ළඟින්ද දුරින්ද කියලානේ. එහෙනම් අපි උත්තරේ දෙනවා දුරින් කියන එක. ඊළඟ ප්‍රශ්නේ, බුලත් ගේන්න ගියේ කොහාටද? කොහාටද ගියේ? දූපතට. මං දූපත කියන එක කලිනුත් පැහැදිලි කරා. දූපත කියන්නේ මොකද්ද? වතුරෙන් වටවුණු කොඩ බිමකට අපි දූපත කියලා කියනවා නේද? එහෙනම් හොඳයි, දැන් අපි ඊළඟට මං දුවලා පුතාලගෙන් තවත් අභ්‍යාසයකට උත්තර ලබා ගන්නවා. හොඳයි, එහෙනම් දැන් ආයි බෝඩ් එක දිහා බලන්නකෝ. එහෙනම් දැන් බලන්නකෝ බෝඩ් එක දිහා. බෝඩ් එකේ තියෙනවා සමහර වචන වලට ඉරි ගහලා තියෙනවා, සමහර වචන කොටු කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ඉරි ගහපු වචන බලමු. මොකද්ද තියෙන්නේ? රුක්මල්, බුලත්, දුරින්, කුණාටුවක්, තුවාල, දුකයි.
ඉතින් මේ වචන ටික දුවලා පුතාලා දැක්කද? ඒ වචන වලට අපි කියනවා මොකද්ද? කෙටි පාපිල්ලේ දුණු වචන. මොකද්ද? කෙටි පාපිල්ලේ දුණු වචන. ශබ්දේ මොකද්ද? උ ශබ්දය. ශබ්දේ මොකද්ද? උ ශබ්දය. ඊළඟට තියෙනවා කොටු කරපු වචන ටික. බලන්න දූපතකට කූඩාරම රූස්ස. මේ වචන මොකද්ද වෙලා තියෙන්නේ? කොටු කරලා තියෙනවා නේද? එහෙනම් අපි බලමු ඌ ශබ්දේන වචනයි ඌ ශබ්දේන වචන. ඌ ශබ්දේන්නේ මොකද්ද? දීර්ඝ පාපිල්ලේ දුණු වචන වලට ඌ ශබ්දේනවා. කෙටි පාපිල්ලේ දුණු වචන වලට ඌ ශබ්දේනවා. එහෙනම් මම ඔන්න දුවලා පුතාලට තෝරන්න වචන ටිකක් තියෙනවා. අපි ඉස්සලා ඌ ශබ්දේන වචන තෝරමු. ඔන්න බලන්න පළවෙනි වචනේ තියෙනවා මොකද්ද? බුලත් කියලා. බුලත් කිව්වම මොකක්ද එන්නේ? ශබ්දය ඌ ශබ්දේ නේද? එහෙනම් ඔන්න මම මේ වචනේ මෙතන රැඳෙව්වා ඌ ශබ්දේන පැත්තේ. තව තියෙනවා මොකද්ද? රුක්මල් නේද? රුක්මල් කියන වචනේ ඔන්න මෙතන ඊළඟට රැඳෙව්වා ඌ ශබ්දේ එන්නේ. තවත් තියෙනවා මොකද්ද වචනයක්? කුණාටුව. මොකද්ද වචනේ? කුණාටුව. ඔන්න ඒකත් මොකද්ද? ඌ ශබ්දය එන වචනයක්. තව බලන්න ඌ ශබ්දේන වචන මෙතන තියෙනවද කියලා. මේන් තියෙන වචනයක් මොකද්ද? දුරින් කියන එක. මොකද්ද තියෙන්නේ? දුරින්. දැන් ඔයාලට මේ වචන දිහා බලපුවාම මේ වචනයි ලේසියෙන් තෝරගන්න පුළුවන් රටාවක් තියෙනවා. අපි දැන් ඊළඟට තෝරන්නේ මොකද්ද? ඌ ශබ්දේන වචන. එහෙනම් බයන්නට දික්පාපිල්ල එදෙන ඌ ශබ්දේන වචනයක් තියෙනවා. මොකද්ද? බූරුවෝ. මොකද්ද වචනේ? බූරුවෝ. ඒක අපි සඳහන් කරනවා ඌ ශබ්දේන පැත්තේ. ඊළඟට බලන්න රුයන්න තියෙනවා නේද? මේක ඇදේ එහෙම නෙමෙයි පුතේ, කෙටි පාපිල්ල රුක්මල්. තව එකක් තියෙනවා දික්පාපිල්ල යොදලා මොකද්ද? රූස්ස. ඊළඟ වචනේ රූස්ස. දැන් බලන්න කයන්නට කෙටි පාපිල්ලේ දිලා කුණාටුව කියන වචනේ තියෙනවා. එහෙනම් කයන්නට දික්පාපිල්ලේ දුනම මොකද්ද වචනයක් තියෙනවා මෙතන? කූඩාරම. මොකද්ද? කූඩාරම. දැන් බලමු තව එක වචනයක් ඉතුරු වෙලා තියෙනවා. දයන්නට කෙටි පාපිල්ලේ යොදලා දුරින් කියලා තියෙනවා. එහෙනම් දයන්නට දික්පාපිල්ලේ දුනම දූපතට කියලා එනවා නේද? දූපතට. එහෙනම් අපි වචන දැන් කියවමු. ඌ ශබ්දය හා ඌ ශබ්දයේ දුණු වචන ඔන්න බලන්න කියනවා. බුලත් බූරුවෝ, රුක්මල් රූස, කුණාටුව කූඩාරම, දුරින් දූපතට. දැන් එහෙනම් මම ඔන්න දික්පාපිල්ලේ දුණු වචනයි කෙටි පාපිල්ලේ දුණු වචනයි අද පුතාලට කියලා දුන්නා. එහෙනම් පුතාල මොකද කරන්නේ? අභ්‍යාස පොතේ ඌ ශබ්දය හා ඌ ශබ්දයේ තියෙන වචන මේ ටිකත් ලියලා තවත් මේ වගේ එකම අකුරෙන් එන ඌ ශබ්දේන වචන ලියන්නකෝ බලන්න. එහෙනම් හොඳයි, අපි ආයෙත් පාඩමකින් නැවත හමු වෙනකන් ඔබ සැමට තෙරුවන් සරණයි.